ආයුබෝවන් ලංකාවේ බොහෝ අය ආයෝජනය සඳහා දැන් විදේශ රටවලට යොමු වෙනවා ලංකාවේ තියෙන මුදල් විදේශ රටවල තිබෙන විශේෂ ලාභ හැපිය හැකි ස්ථානයන්වල ආයෝජනය කරනවා ඒ සඳහා ඕස්ට්‍රේලියාව සුදුසු තැනක් බව තමයි විශේෂඥයන් කියන්නේ ඒ සඳහා තිබෙන ඉඩ ප්‍රස්තාවන් කෙසේද අපි සූදානම් අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥ සුසන්ත කටුගම්පල මහත්මයයි අපත් සමග සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් ආයුබෝවන් ඔස්ට්‍රේලියාවට පිටිටින් එන ආයෝජකයන්ට ලංකාවේ වගේ කෙනෙක් ආයෝජනය සඳහා යනවා නම් මොන වගේ ඉඩ ප්‍රස්තාවක්ද ඔස්ට්‍රේලියාව තුල තියෙන්නේ? පෞගිය අවුරුදු 5 ඇතුළත ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික වර්ධනයක් ඇති වෙලා තියෙනවා. මේ විශේෂ ආර්ථික වර්ධනය සමග පුද්ගලික අංශයේ කිසියම් දියුණුවක් අලුත් ව්‍යාපාර බිහිවීමක් ඒ වගේම කොටස් වෙළඳපොළේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ව්‍යාපාරවල යෙදී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ සංඛ්‍යාවත් ඒ අයගේ ආදායමත් ඒ අයගේ ප්‍රාග්ධනයත් වැඩි වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපාර අංශය තවදුරටත් දිනු වෙන නම් මේ ව්‍යාපාරිකයන් ජාත්‍යන්තරීකරණය වෙන්නට අවශ්‍යයි. ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් වෙස්ටර්න් බටහිර රටක් කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව අපිට ළඟ අපිට සමීප ආසියාවේ තිබෙන බටහිර රටක් මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්නට විශේෂ අවස්ථා තිබෙනවා ඔස්ට්‍රේලියාවට ආයෝජනය කරන්න යනකොට මොන වගේ ව්‍යාපාරික අවස්ථාවන්ද ඒ රට තුල තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රොපර්ටි අංශේ දේපල දිනු කිරීමේ අංශේ වගේම සේවා අංශේ හොස්පිටැලිටි රෙස්ටෝරන්ට්ස් හොටෙල්ස් මේ අංශෙත් විශාල දියුණුවක් තියෙනවා මයිනින් සෙක්ටර් ඔයිල් ඇන් ගෑස් කෘෂිකර්මය මේ වගේ දේවල් වලට ආයෝජනය කරන්නේ විශාල මුදල් සම්භාරයන් ඒ කරන්නේ විශාල සමාගම් ඒ නිසා සුළු ව්‍යාපාරිකයන්ට ඒවට තිබෙන අවකාශයන් අඩුයි නමුත් දේපල දියුණු කිරීම සහ සේවා අංශයේ ආයෝජනය කරන්න තියෙන අවස්ථා විශාලයි ඔස්ට්‍රේලියාව ඇතුළත දේපල අංශයේ පසුගිය කාලවක වනතුළු යම් යම් කඩාවැටීම් තිබෙ විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල ඔබ සඳහන් කරන දේපල අංශයේ වගේ වැඩි අවස්ථාවක් තියෙනවා කියලා ශ්‍රී ලාංකිකයට ආයෝජනය කරන්න. මේක අස්ථාවර බවක් ඇති කරන්නේ නැද්ද? ඔස්ට්‍රේලියාවේ දේපල අංශයේ කිසිම කඩාවැටීමක් පහුගිය අවුරුදු 10 තුළ ඇති වෙලා නැහැ. විශේෂයෙන්ම ආසියාවේ චීනය සහ ඉන්දියාවේ තිබෙන මේ දියුණුවත් සමග විශේෂයෙන්ම චීන ආයෝජකයන් ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කරන්න තිබෙන කැමැත්තත් සමග ඔස්ට්‍රේලියාවේ දේපලවලට චීන ආයෝජකයන්ගේ තිබෙන ඉල්ලුම වැඩිවීම නිසා ඒ වැඩිවීම තවදුරටත් කන්ටිනියු වෙන නිසා ඔස්ට්‍රේලියාවේ දේපල අංශයේ කඩාවැටීමක් වෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ වගේම ඔස්ට්‍රේලියාව අවුරුද්දකට ලක්ෂ 2ක් පමණ සංක්‍රමණිකයන් අරගෙන එනවා. ඒ නිසා මේ අලුතෙන් එන සංක්‍රමණිකයන්ට කිසියම් දවසක අලුතෙන් ගෙවල් ගැනීමත් අවශ්‍යයි. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර අංශයේ වගේම රියල් එස්ටේට් ඉඩම් සහ දේපල දිනු කිරීමේ තිබෙන අවකාශයන් තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට තියෙන අවධානම ඉතාම අඩුයි. නමුත් ඒකට හරි උපදෙස් ලබාගෙන හරි ප්‍රොජෙක්ට් එකකට හරි ව්‍යාපෘතියට නිවැරදි උපදෙස් ලබාගෙන ආයෝජනය කිරීම ඉතාම වැදගත්. ඔබ සඳහන් කර ආයෝජන ඉදිරි ප්‍රස්තාවන් තියෙනවා වගේම විශ්වාසවන්ත පිළිගත හැකි උපදෙස් ලබා දෙන කෙනෙක් සමග ඒ සම්බන්ධතාවය තබා ගත යුතුයි කියලා. ඔවුන්ගෙන් උපදෙස් ගත යුතුයි කියලා වෙලා. එසේනම් කාගෙන්ද මේ උපදෙස් ලබා ගන්න පුළුවන්? විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් කරනවා නම් සුදුසුකම් තිබෙන නීතිඥයෙකුගේ ගණකාධිකාරීවරයෙකුගේ සහ ෆයිනෑන්ස් ඇඩ්වයිසර් මුදල් සම්බන්ධ උපදේශකවරයෙකුගේ අවවාද සහ උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. තමන්ගේ අයිතීන් රැකගෙන තමන්ට හරි විදිහට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරය ආරම්භ කරන්න මේ උපදෙස් ලැබුණොත් මම හිතන්නේ තමන්ගේ මුදල් නැති වෙන්නේ නැතුව තමන්ගේ මුදල් ආරක්ෂා කරගෙන කිසියම් ප්‍රතිලාභත් ලබාගෙන ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කිරීමේ හැකියාවක් ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ලැබෙනවා. දැන් අපේ කාර්යභාරය තමයි ඔස්ට්‍රේලියාවේ සිටින නීතිඥ සමාගමක් විදිහට නීතිඥයන් විදිහට ඔස්ට්‍රේලියානු නීති උපදෙස් ලංකාවේ සහ අනිත් ආසියා රටවල ලබා දීම. අපි ඒක ශ්‍රී ලංකාවේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ සහ ඔස්ට්‍රේලියාව ඇතුළත අපි මේ ආයෝජන සහ ව්‍යාපාර නීති උපදෙස් ලබා දෙනවා. ඔස්ට්‍රේලියාව තුළ යම්කිසි කෙනෙක් ආයෝජනය කරනවා නම්
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනවා නම් ඔහුට ලබා ගන්න පුළුවන් වීසා ක්‍රමවේදය මොකද්ද? මොන වගේ වීසා ක්‍රමවේදයන් යටතේද ඔහුට හිට සංක්‍රමණය වෙන්නට පුළුවන්? ශ්‍රී ලංකාවේ සමාගමක් හෝ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් සමාගමක් ස්ථාපිත කරනවා නම් ඒ අයට ඒ අධ්‍යක්ෂකවරුන්ට තාවකාලික වීසා බලපත්‍ර ට්‍රැවල් වීසාස් ලබා ගන්නට පුළුවන්. ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක්. එයට ඒ අයගේ ලංකාවේ ව්‍යාපාරයේ ඩොකියුමන්ට්ස් ලේකෙවිලි ඔස්ට්‍රේලියානු තාපති කාර්යාලයට දුන්නාම එයට එහෙම වීසා ලබා දෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කරන ආයෝජකයන්ට ව්‍යාපාරිකයන්ට බිස්නස් මයිග්‍රේෂන් ක්‍රමවේද යටතේ ස්ථිරපදිංචි ලබා ගන්නට අවකාශයක් තිබෙනවා. ඒ සඳහා විශේෂ වීසා සබ් ක්ලාසස් තියෙනවා. බිස්නස් ටැලන්ට් කියලා වීසා එකක් තියෙනවා. තමන්ගේ ආදායම තමන්ගේ වත්කම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා නම් එයට පුළුවන් බිස්නස් ටැලන්ට් කියන වීසා ක්‍රමවේද යටතේ ස්ථිර පදිංචිය ඍජුව ලබා ගන්නට. එහෙම නැත්නම් බිස්නස් ඉනොවේෂන් වීසා කියන ක්‍රමවේද යටතේ සබ් ක්ලාස් 188 කියන වීසා යටතේ එයට පුළුවන් ප්‍රොවිෂනල් වීසා එකක් තාවකාලික පදිංචිය වීසා එකක් අවුරුදු 4ක් කාල පරිච්ඡේදයකට ලබාගෙන අවුරුදු 2කින් පසුව ස්ථිර පදිංචිය ලබා ගන්න. එයට අවශ්‍යයි තමන්ගේ ව්‍යාපාරයේ ටර්නෝවර් තමන්ගේ ව්‍යාපාරයේ ආදායම ලංකාව තුළද පෙන්වන්නට ඕනේ. තමන්ගේ වත්කම් පෙන්වන්නට ඕනේ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් කරන්නට තිබෙන ජෙනුවින් සැබෑ උවමනාව පෙන්වන්නට ඕනේ. මේ තුන සම්පූර්ණ කළොත් කිසියම් ව්‍යාපාරිකයෙකුට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සංක්‍රමණය යටතේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ අවකාශයකුත් තියෙනවා. අපි දැක්ක පහුගිය කාලවකවානුවේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය වෙනස් වීම වෙනවා. අප්‍රේල් මාසයේ ජූනි මාසයෙන් වෙනස් වීම ඔබතුමන්ලා ඉදිරිපත් කරලා තිබ්බා. ව්‍යාපාරික වශයෙන්ුත් එවැනි සංක්‍රමණ නීතිය වෙනස් වීම සිද්ධ වෙනවද? ව්‍යාපාර සංක්‍රමණයට අදාළ වෙනස්කම් නිතරම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අවුරුදු 3-5ක් අතර කාල පරිච්ඡේදයක් ඇතුළත. මේ අලුතෙන් ඇතිවෙච්ච නීති 2012 හම්බෙච්ච නීති 2015 නැවතත් වෙනස් වීම චේන්ජස් වෙනවා කියලා තියෙනවා. නමුත් දැනටත් තිබෙන රාජ්‍ය ලිබරල් ආණ්ඩුව 2013 සැප්තැම්බර් 7 වෙනිදා පත්වෙච්ච රජය ව්‍යාපාර වලට වඩා කැමැත්තක් දක්වන රජයක්. නිසා එදා ඡන්දය දිනපු දවසේ ඔස්ට්‍රේලියාවේ නව අගමැති ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කළා ඔස්ට්‍රේලියා ඉස් වන්ස් අගේන් ඕපන් ෆෝ බිස්නස් කියලා. කියන්නේ ඔස්ට්‍රේලියාව නැවත ව්‍යාපාර සඳහා විවෘතයි. මේක ඔස්ට්‍රේලියානුවන්ට පමණක් නෙවෙයි ඔස්ට්‍රේලියාවෙන් පිටත ඉඳලා ඔස්ට්‍රේලියාවට ආයෝජනය කරන්නට එන විදේශිකයන්ටත් දෙවන ආරාධනයක්. ඒ නිසා ඔස්ට්‍රේලියා ඉස් ඕපන් ෆෝ බිස්නස්. අපි අපේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලාංකික සමාගම්වලට ඒ සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ට අපි දෙන පණිවිඩය තමයි ඔස්ට්‍රේලියා ඉස් ඕපන් ෆෝ බිස්නස් ප්ලීස් කම් ඇන් ඉන්වෙස්ට් ඇන් ඩූ බිස්නස් ඉන් ඔස්ට්‍රේලියා ඇන් වී ආර් දෙයර් වී විල් හෝල්ඩ් යුවර් හෑන්ඩ්ස් ඇන් වී ආර් දෙයර් ටු ස්ටෑන්ඩ් බයි යූ ඇන් ඇසිස්ට් යූ ඉන් එනි ලීගල් ප්‍රොසෙස් ඉන් ඔස්ට්‍රේලියා. ඒ සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළත ඔබ සමග අපි හැම වෙලාවම අත්වල් බැඳගෙන ඔබට උපදෙස් දෙන්න ඔබගේ අයිති වෙනුවෙන් වැඩ කරන්න නීතිඥයන් විදිහට ඉන්න බවත් ප්‍රකාශ කරන්න කැමතියි. අද අවත් සමග සම්බන්ධුනේ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ආයෝජන අවස්ථාවන් තිබේද? ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ මොන වගේ ආයෝජන ඉඩ ප්‍රස්ථාවන්ද තියෙන්නේ? ඔවුන්ට යනව නම් කෙසේද ඔස්ට්‍රේලියානු වෙළඳපොළ ජය ගන්නට පුළුවන්? ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥ සුසන්ත කටුගම්පල මහත්මයා, බොහොම ස්තුතියි ඔබට සම්බන්ධ වුණාට අද දවසේ අපත් සමග. බොහොම ස්තුතියි, අයිබෝවන්.